ළමයි කහලා තියෙනවා මේ චිත් එකක් ආවේ ටිකක් දිග චිත් එකක් අහලා තියෙනවා දැන් මේක මම මේ සංක්ෂිප්තව කියන්නම් මේක දිගයි මේ හරිද සංක්ෂිප්තව කියන්නම් මේකේ අහලා තියෙන ප්‍රශ්නේ يعني මේ හැම දරුවෙකුටම වැදගත් හැම දරුවෙක්ගෙම හිතේ තියෙන ප්‍රශ්නයක් සහ මේ දරුවා අවසානයේ කියනවා පුළුවන් නම් අනේ සර් අනිත් අයටත් දැනගන්න මේකට උත්තරයක් දෙන්න ඒ නිසායි මේ කියන්නේ කෙටියෙන් මෙච්චරයි මේ දරුවා අහනවා අපි ළඟට ලං වෙන ආදරෙන් ලං වෙන අය ඇයි අපිව දාලා යන්නේ ඔන්න ප්‍රශ්නේ ඒ කියන්නේ මේ ආදර සම්බන්ධයක් ගැන වෙන්න ඇති මේ අහන්නේ ආදර සම්බන්ධයක් වුණත් නොවුණත් අපි අතර අපිට ලං වෙන්නේ නැද්ද ආදරය කරන අය ලං වෙනවනේ ඒ අය අපිව දාලා ගියාම දැන් මේක තියෙනවා කෝච්චියට බෙල්ල තියෙනවා එහෙම වුණාම පිස්සු කරනවා ඉතින් ඒ වගේ ඇයි මේ ප්‍රශ්නේ මෙච්චර දරුණු කියලා අහනවා මේ දරුවා හොඳ ප්‍රශ්නයක් ඇයි මේ ප්‍රශ්නේ මෙච්චර දරුණු කො ඇයි අපිට මෙච්චර අනිත් මිනිස්සු දුක් දෙන්නේ ඇයි අපිව දාලා යන්නේ අන්න ඒක තමයි මේකේ කෙටි කෙටියෙන් කිව්වොත් මේකේ අහලා තියෙන එක දිග එකක් ඇයි අපිව දාලා යන්නේ මිනිස්සු ඒ දාලා ගියාම ඇති වෙන දරුණු වේදනාව නැති කරගන්නේ කොහොමද ඒකට අපි මුණ දෙන්නේ කොහොමද මේක වැදගත් වැදගත් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි ඔය දරුවන්ට පාඩම් කරගන්න බැරි වෙන්නේ විභාග වලට ප්‍රශ්න එන්නේ ඔක්කොම සමහර ලාවට මෙන්න මේ බහුතරයක් එක්කෝ සමහර කට්ටියට එන්නේ මෙන්න මේ ගැටලුව හරිද ඔයාලා පින්තූර ටික අඳින්නකො පින්තූර ටික අඳින අතරේ මම මේකට උත්තරයක් දෙන්නම් හරි අඳින්න මිස්සර් මිනිස්සු තමන්ව දාලා යනවා තමයි ඒක මිනිස්සුන්ගේ වරද නෙවෙයි මේ ලෝකේ අපි ආදරෙන් ලං කරගන්න හැමදේම අපිව දාලා යනවා. ඒක ඒ වගේ වරද නෙවෙයි. ඒක තමයි හැටි. මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. දැන් ඔය හිතන් ඉන්නේ අපි ආදරෙන් ලං කරගන්න හැමදේම අපි ළඟ තියෙක කවදාක 1 දශමක දෙයක් ඔය දරුවන්ට ඉතිරි වෙන්නේ නැහැ. ටයි එකවත් ඉතිරි වෙන්නේ නැහැ. කොණ්ඩ බූලේ ඉතිරි වෙන්නේ නැහැ. ඔයාලා ආදරේ කියලා හිතාගෙන ඔයාලා ළඟට ගන්න හැම දෙෙම මොනම හරි ක්‍රමයකට ඔයාලා දාලා යනවා. ඉස්සලා අපි එක තීරුම් ගන්න ඕන. මට එනම් අයියෙන් කියන්නේ වැරද්ද තියෙන්නේ දාලා අය කියලා ළඟද දාලා ගියා අය ළඟද නැත්නම් ඒ ධර්මතාවයේ තීරුම් ගත්තේ නැති අපි ළඟද? අපි ළඟ. ගැටලුව තියෙන්නේ ලෝකෙ නෙවෙයි. ගැටලුව තියෙන්නේ අපි ළඟ. ඒ හින්දා කෙනෙක් ජීවිතේට එද්දී ඒ කෙනාට කරුණාවෙන් ආදරෙන් සැලකුවට කමක් නැහැ. මම මේ කියන්නේ මේ ආදර සම්බන්ධතාව ගැනම නෙමෙයි ඈ. හැම දෙයක් ගැනම. ගෙදර ඇති කරන්න ගන්න බල්ලා පවා. දැන් සමහර ළමයි බල්ලෝ ගෙදර මැරුණා කියලා. ඒවා කියන්නේ අපිටනේ. ඒවත් අහන්න ඕන අපි. දවසක් ගෑනු ළමෙක් අඬාගෙන මම බය වුණා මේ කෙල්ල මේ මම පොත්ගලික වලකට ගිහින් ඇහුවා ඇයි 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 කතා කරගන්න බෑ අඬනවා ඇයි 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 පෝ සමරේලා ගෙදර ඔයාලා දන්නවද ඒකේ භයානකම ඒ ළමයි